සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අදත් මගේ channel එකට. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ලෑස්තිලා ඉන්නවා තනකොළ කපන machine එකේ clutch shoe set එක සහ clutch bell එක. මෙන්න මේ clutch bell එක මාරු කරගන්නේ කොහොමද කියලා. දැන් මේ මම අද ගලොප් එකේ ගලොප් machine එකේ clutch shoe set එක ඔයගොල්ලන්ට පෙන්වන්න. මෙන්න බලන්න. කඩලා ගිහිල්ලා තියෙන කැපලා ගිහිල්ලා මේ clutch shoe set එක clutch මේ shoe ගෙවුනට ගෙවිලා ඇවිල්ලා යකඩ කැල්ලෙමුත් එක්ක වැඩ කරලා තිනා මෙයා ඊට පස්සේ බලන්න මේ ක්ලච් බෙල් එකට වෙලා තියෙන වැඩේ ක්ලච් බෙල් එකක් කපලා ගිහිල්ලා මේ ඊට පස්සේ මම කිව්වා මේ ක්ලච් බෙල් එකයි ක්ලච් ෂූ එකයි අලුතෙන් ගෙනත් දෙන්න මේ තියෙන අලුතෙන් ගෙන අප ක්ලච් ෂූ දෙක ඊට පස්සේ මෙන්න තියෙනවා ක්ලච් බෙල් එක හරි අපි බලමු එහෙනම් දැන් මේක මේ මාරු කරගන්නේ කොහොමද කියලා මෙන්න මේකට ඉස්සලා මැලන ඔගොල්ලෝ මේක අරගන්න ඕනේ දැන් මේකේ මාරු කරන්නේ මෙහෙමයි මම කියලා දෙන්නම් මේක අනිත් පැත්ත ගහලා ඉවරලා මෙන්න මේක ඇතුළේ තියෙනවා යාළුවනේ පින් එකක් ගහලා පයින පින් එකක් ගහලා දෙන මෙන්න මේ තියෙන්නේ පයින පින් එකක් ගහලා දෙනවා එන්නේ පයින පින් එක ගලව ගන්න වෙනවා ඒ පයින ලොක් එක ඒක ගලවනවා නම් මෙන්න මේ වගේ ටූල් එකක් තියෙන්න ඕනි ඒ ටූල් එක දාලා ගිහින් ඒ පයින ලොක් එක පන්නලා ඉවරලා තමයි අපිට පුළුවන් ක්ලච් බෙල් එකයි රේසරේ දෙකම එළියට අරගන්න හරි මම දැන් මේක පන්නලා ඉවරලා ගලව ගන්න විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නම් අර පයින පින් එකට මේ මේ ටූල් එක දාලා මම දුරස් කරලා ගිහලා මේ ලොක් එක පන්න ගන්නවා තුලෙන් තට්ටුවක් රේසරි රේසරි ක්ලච් බෙල් එකයි දෙකම ගලවගෙන යනවා. මේ වගේ බොක්ස් කඩ ගැලලා තියලා ගහන්න. මොකද ඒකට අරක ඩැමේජ් වෙන්නේ නැහැ. මම දැන් මේක ගහ ගන්නවා. ඒකත් ඔයගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕනි. ඔන්න ගැලුණා. දැක්කද? ඔන්න ගැලවිලා තියෙනවා. මේන් රේසර් එක තියෙනවා. ඊට පස්සේ මේ යට තියෙනවා අර පයින් ලොක් එක මේ. හරි දැන් අපි මෙන්න මේ රේසරේ ගලව ලයින් කරමු රේසරේ තුත්තත් යාළුවනේ මේ මේ අයිනෙන් ගහදනම් මේ පින් එක පයින් පින් එක මේ හොඳට බලන්න අන්නේ පයින් පින් එක අපි දැන් පන්නගමු මෙන්න මේ ටූල් එක දාලා හරි ඒ පයින් පින් එක පන්නලා ඉවරලා මේ දැන් අපිට සිද්ධ වෙනවා රේසරේ අයින් කරන්න රේසරේ අයින් කරනත් මම මෙන්න මේ වගේ ලොක් කඩුව පාවිච්චි කරලා ඒකෙන් තද කරගන්න ගමන් ඉමින් සරේ ගලව ගන්නවා දැන් මේක තැල්ලලා තියෙන නිසා මම මේ ගහන්නේ මේ ඔගොල්ලෝ තැල්ලලා නැත්තම් මේ මේ මේක විතරක් ක්ලච් මේ රේසර් විතරක් මාරු කරනවා නම් හිමින් සරේ ගලවන්න මේක තලා ගන්න එපා එහෙම කරනවා නම් මේ ක්ලච් බෙල් එකේ හිමින් සරේ වටේට මේ තට්ටුවක් දාලා හරි එහෙම නැත්තම් මේක මෙහෙම තියලා මෙන්න මේ දෙපැත්තෙන් හරි මොකක් හරි ෆ්ලැට් එකක් තියලා උඩ පැත්තෙන් ගහන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ උඩ පැත්තෙන් මෙහෙම මොකක් හරි තියලා මෙහෙම ගහලා උනත් ගලවන්න පුළුවන් මම දැන් මේක තැල්ලලා තියෙන නිසා තමයි අර මේ මේ විදිහට ලොක් ටූල් එක දාලා ගලවන්නේ ගැලවුණා. ඒ රේසරේ තතුරුට පස්ස ගන්න. හරි. එච්චර මෙන්න මේ කට්ටේ අවසානට ගිහිල්ලා මේ හිටිනවා. අර පයින් ලොක් එක ගහන්න පුළුවන් ගන්නට. ඊට පස්සේ මෙන්න මේ පයින් ලොක් එක අපි ගහගමු.
ඉතින් ලොක් එක හරියට වැටෙනවද බලන්න මේ පොඩ්ඩක් වටේට තට්ටුවක් දාන්න අන්න හරි ලොක් එකත් වැටුණා හරි ඊට පස්සේ තමයි අපි මෙන්න මේක ගන්න ඕනි මේ කෑල්ල කැපිලා දාලා හැම කින පොඩ්ඩක් බලන්න ඒකෙත් පුළුවන් නම් ඔයගොල්ලෝ ග්‍රීස් පොඩ්ඩක් ගාන්න මොකද මේ මේ රේසරේ ලිස්සලා යන්න ඕනි මේක ඇතුළට ඒකයි ඊට පස්සේ කරන්න ඕනි මේක අරගෙන ඉන්න අනිවාර්යෙන් පයින් පින් එක ඇට්ට දා ගන්න ඕනි යාළුවනේ පයින් පින් එක ඔන්න මන් දැන් දාගෙන තියෙන යටට ඊට පස්සේ මේක ගානට තියලා මොකක් හරි උඩ තියලා මේකට තට්ටු දාන්න හිමින් සැරේ මේක උඩට හරිද එතකොට මේ ඇතුලේ බහිනවා හරි ඔන්න බැස්සා මේ හොඳට බලන්න අඩියෙන් බහලා තියෙනවද කියලා රේසරේ මේ දැන් මේක නම් බහලා තියෙන්නේ ඊට පස්සේ අපි මෙන්න මේ පයින් පින් එක ගහ ගන්න ඕනේ හරි ඔන්න පයින් පින් එක වැදුනා ඒකටත් හතර වටේ නම් මේ තට්ටුවක් දාලා බලන්න වැටුණාද කියලා බලන්න අන්න බලන්න පයින් පින් එක දැන් වටේටම වැටලා තියෙන්නේ හරි ඔන්න ඒකට ක්ලච් බෙල් එක මාරු කරලා ඉවරයි එන්න ක්ලච් බෙල් එක මාරු කරා හරි දැන් අපි ක්ලච් ස්ක්‍රූ දෙක අයි කරමු ඊට පස්සේ මම මැෂින් එක ඇල කරගත්ත මේ පෙට්‍රල් යන්න නැති වෙන්න ඊට පස්සේ මම මේ ක්ලච් ස්ක්‍රූ දෙක අරගෙන ඒක තියෙන වෙන දෙකක් වෙන දෙකයි ඔසර් දෙකක් ඇති මේ තියෙන ලොකු ඔසර් දෙකයි වෙන දෙකක් තියෙන මේ ඔන්න ඊට පස්සේ අපි කරන්න ඕනි ඉස්සලා මෙන්න මේ ස්පින් එක මේ උඩ පැත්තට දාන්න ඕනේ මේ පැත්ත නෙමෙයි මේ කොකු දෙක මේ පැත්තට නෙමෙයි මේ පැත්තට තමයි දාන්න ඕනේ ඉස්සලාම දාන්න ඕනේ මෙන්න මේ යන දෙක හරි ස්පින් එකත් එක්ක අන්න හැම දාන්න ඕනේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ තැන් දෙකට ඔයිල් බින්දුවක් හරි ග්‍රීස් පොඩක් හරි දාන්න ඊට පස්සේ අනිත් පැත්තට තමයි ලොකෝසර දෙක එන්න ඕනේ මෙන්න මේ හරි ඊට පස්සේ තමයි හයි වෙන්න ඕනේ හරි ඔන්න විතර මේ තද කර ගන්න ඕනේ ඊට පස්සේ මම දැන් මැෂින් එක හිටව ගන්නවා ඒ හිටවගෙන ඉන්නලා 14 බොක්ස් එක ගන්න ඕනේ අපි මේක සයිස් 3 14 දැන් මේ කැරකෙන් එක අල්ල ගන්න අපි අනිවාර්යෙන්ම ලොක් කඩුව දාලා ඔන්න විතර මම ස්පැන් එක දාලා ලොක් කඩුව දාලා මේ ලොක් කරගත්තා ඊට පස්සේ මේක අතේ ගන්න තද කර ගන්න හරි මේ පැත්තක තද වුණා දැන් අනිත් පැත්තට හරි ඒකත් ඔන්න තද වුණා දැන් අපිට තියෙනවා මෙන්න මේ කෑල්ල හිරන්න මේ කෑල්ල මේ 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 කෑල්ල උඩට පැත්තට එන්න හිටින්න ඕනේ මෙන්න මෙහෙම මම දැන් මේක පින් එක අනිත් පැත්තට ගහලා දින එකයි හරි ඊට පස්සේ ඒක තිබ්බ 10 එන හරි ඇලන් කියන හරි ටික අරගෙන ඒක සම්පූර්ණයෙන්ම තද කරගන්න ඕනේ
10 ටී එක පාවිච්චි කරලා මම එකත් ඔන්න පද කර ගන්නවා. හරි. දැන් ඊට පස්සේ අපි මේ මේකට උඩ කූර දාලා හයි කරලා බලමු කොහොමද තත්ත්වය කියලා.